වේකේ කක්කන්න පීකෙකට දුවනායට ශෝක වී ඉන්න වේකේවි දැවෙන අයට බ්‍රේක් එකක් ගන්න පීකෙකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන වේකේවි ගජරාමට හෙලාවි ප්‍රේම ගීත විරහ ගීත එක පොකුරට ගයාවි අනංග යදුමාන කල් බල බල හිඳීවි සතුටු සිනා මැද ඉඳ හිට කිලන හඬ ඇහෙවි රහට ඇඟට ගුණට රසමුදු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම බෙදාවි අදට වඩා හෙට හොඳ යයි සොඳුරුහීන මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය පියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න පීකෙකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේකරි ගෙදර බේකරි ගෙදර බේකරි ගෙදර අන්න දෙබරට ගල් ගහලා තියෙන්නේ. කවුද මොකද දෙබරට ගල් ගහලා තියෙන්නේ? කවුද කියන්නේ අම්මයි තාත්තයි ගියතුරු හොඳටම ගහ බැන ගන්නවා. නෑ. ඉතින් යකෝ තමුසේ මාරදුවෙක් නේ අම්මයි තාත්තයි ගහ බැන ගත්තා. ඒක ගිහිල්ලා බේරනවා. අපිට බේරන්න බෑ යන්නේ. හරිනම් මම බේරන්න. මේ තමුසේ මෙහෙ එනවා. තමුසේ ගියත් ඔය රණ්ඩෝ වැඩි වෙනවා. යකෝ ඒ අම්මයි තාත්තයි ගහ බැන ගත්තා පුතෙක් විතර මට බලන් ඉන්න පුළුවන්ද? පුතා නිසා තමයි බැන ගන්න. එයිද මං හින්දා මොකටද අම්මයි තාත්තයි බැන ගත්තේ? කුසුම නැන්දාද මෙහෙ ආවා නෑ මේ දැන් කුසුම නැන්ද මොකටද ඇවිල්ලා තියෙන්නේ ඒක නම් දන්නේ නැහැ මම ඉන්න වෙලාවේ ආවේ වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම නෑ අයියා මේ සමුසිට කාව විශ්තර කිව්වේ නැද්ද අම්මව හරි තාත්තව හරි දෙනෙක් කෙනෙක් මුණ ගැහෙන්න ඕනි කියලා මම ඉතින් තාත්තව එකන් ආවා හරි දැන් තාත්තට මොකද්ද කියලා තියෙන්නේ ඒක දන්නෙත් නෑ ඉතින් මම මේ වෙලාවේ කුස්ම නැන්දර තේ හදන්න ගියා. හරි හරි බං ඉතින් තෝක තේ හදාගෙන ඇවිල්ලා හගෙන හිටියේ නැද්ද? ඒ වෙලාවෙම තාත්ති කිව්ව තාතරත් තේ ඕන කියලා. මං ඉතින් වතුර රත් කරලා තේ හදාගෙනකොට වෙලාවක් ගියා. ඊට පස්සේ මම මෙතෙන්ට එනකොට කුස්ම නැන්ද නැහැ. අම්ම ඉන්නවා. තාතරක් බැලලා මටත් ගස්ලා ගියා යන්න. හොප්පට සිරි. මේ දෙගොල්ල බැනගත්තවද? මට හිතෙන්නේ අයියා කුස්ම නැන්ද ඇවිත් තියෙන්නේ මොකක් හරි යෝජනාවක් අරගෙන. ඈ ඒ කියන්නේ මේ අම්මා බැනලා එලව ගත්තත් දන්නේ නැනේ මට හිතෙන්නේ මේ යෝජනාව ඇතුලේ අනිවාර්යෙන් අපේ තාත්තා නම් ඉන්නා. කොහොමද මගේ යෝජනාවේ තාත්තා ඉන්නේ කොහමද? දන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ රණ්ඩු වහගෙන ඉන්න හොඳ නැති නිසා මම මේ ඉස්සරහටලා හිටියා. කඩේට ආව දෙන්න තුන් දෙනෙක් මැහුවා ගේ ඇතුලේ රණ්ඩුවක්ද කියලා. ආ දැන් තමුසේ ඇත්තම කිව්ව විස්තරේ. නෑ නෑ මම කිව්වා අම්මාන ටීවී එකේ දේශපාලන විවාදයක් බලනවා කියලා. ඉතින් මං කොහොමද ගේ ඇතුළට යන එක හොඳමද දන්නේ? ඔව් ඔව් ඒකනේ මං ඔයාව නවත්ත ගත්තේ. හැබැයි ওই රණ්ඩුව ටොනාඩෝ සුළුසුණක් කියලා කඩේ ඇතුළට එන්න බැරිත් නෑ. අම්මෝ එහෙනම් ඒ කියන්නේ මම මෙතන ඉන්න එකත් අරනේ. එහෙනම් මං ටික වෙලාවකට මේ සරල ගෙවල් පැත්තේ ගිහින් එන්න. මයි යන්න. මේ සරත් අයිට කියන්න මමත් එයා මතක් කරා කියලා. ආ එහෙම. මට නම් හරිම පුදුම මේ හාමේ නැන්දගේ හැසිරීම ගැන. ඒකනේ
මා තාං කවිසියක්වත් එහෙම උත්තරයක් බලාපොරොත්තුවෙන් ගිය ගමනක් නෙමෙයි ඔය. අම්මට කියන්න මේ පාලිත අයියා මතු හැමදාම වැඩට යද්දි මගට වෙලා ඉන්නවා. ආ ඒකනේ. එහෙනම් ඒක මගට ඇවිල්ලා තියෙනවා. දැන් උන් කියන්නේ අපේ කෙල්ලෝගේ පස්සෙන් ගියා කියලා. මන්න හිතන්නේ අපි ඔක ගණන් උසන්නේ කරපු වැඩක්. ගණන් උසන්න නෙමෙයි. අනේ අර මුදලාලි අයියගේ මූණ බලාගෙන මොකුත් කියන්න බැරි කමට මං පාටුවේ කටපියාගෙන හිටියා. අම්මේ! ඔයා දන්නවද පාරිත කරලා තියෙන වැඩ? ඇයි? ඒ පාර ඒක වෙන මොනව හරි කරලාද? මේක වාටියකින් උදව් ඉල්ලලා නැම්මේ සපුමිලිත් එක්ක යාළු වෙන්න. ආම් බලාපංකෝ. ඔය කාරණා මං මුල ඉඳන් දැනගෙන හිටියා නම් මං ඔය ගෑනට කියනවා හොඳ වයින් දෙකක් කට වැහෙන්න. මං වාටියටත් කියලා ආවේ අම්මේ. ඔය හාමිනි නැන්දා මට්ටු කර නැත්තම් අපි මේ ගමේ ඉඳලා වැඩකුත් නැහැ. අම්මට කියන්න මෙදෙන ජෝඩු දාලා යන විත්තිය මම සෑහෙන කාලෙක ඉඳන් දන්නවා. ඉතින් ඇයි ඕකුඹ අපිට කලින් කිව්වේ නැත්තේ? පාලිතයි කොච්චර ආවත් මද්දු යාට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. එහෙම අකමැත්තක් තියෙනවා නම් මොකටද ඕගොල්ලෝ ගියේ ওই කඩේට? ආ කැමැත්තිල්ලන්න. ආ මොන අකමැත්තක්ද බං? පාලිත කොල්ලා මෙහෙ ඇවිල්ලා අපේ මද්දුත් එක්ක කතා කරපු විදිය, හැසිරිච්ච විදිය බලනකොට එහෙම අකමැත්තක් වෙනුන්නේ නැහැ. මද්දු ගැන උනන්දුයි කියලා ඉන්නේ. මං දන්නේ නැහැනේ. කොළඹ යනවා කියලා දෙන්නත් කොහේ යනවත් දන්නේ නැහැ. මොන ජවුසමක් නටනවත් දන්නේ නැහැ. මේ මාවතෙන් මේ ගෙදරින් එළියටවත් බස්සන්න නැත්තේ. ආයේ පාලිතයා මද්දුව මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙන්නත් එපා කියලා මම හොඳ වයින් දෙකක් කියලා. මං නම් හිතන්නේ පාලිතය මේ මද්දුට අකමැතියි කියලා. දැන් ඕක මද්දුව ඉල්ලුවත් මං නම් දෙන්නේ නැහැ ඕකට කෙල්ලව. එහෙමනම් අපි සපුව හොඳ තැනකට කසාද බඳලා දෙමු. උතර ඉතින් අරුන්ගේ කටවල් ටිකත් වැහෙන්නේ. ඔයා හිතනවද මද්දුවේම හැම එකෙක්ටම කැමතියි කියලා? මන් නම් දන්න විදිහට එයා හැම කාටවත් කැමති නෑ. මේ නෙළුන්නන්දි ඔයා දන්නවද මිනිස්සෙක් අකමැති කියලා කියන්නේ මේ මිනිස්සෙක් කැමති කියන එක? එහෙම කතාවක් මාත් අහලා නම් තියෙනවා. හැබැයි ඉතින් ඊට පස්සේ ඔය කඩේ මුදලාලි හාමිනෙත් එක්ක ඕනවට වඩා ඇයි හොඳයි තියාගන්න ඕනේ නැහැ. එතකොට අපි ආයෙ හෙට පාන් දාන්නේ නැද්ද? මම බාප්පට කිව්වා පාන් ගෙඩියක්වත් ඔය කඩේට දාන්න එපා කියලා. නෑ 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 නෑ. බිස්නස් වෙනයි මගුල් වෙනයි. වෙනද වගේම පාන් ටික දාලා සල්ලි ගත්තාම ඉවරයිනේ. ආයෙ උන් එක බජනෙට යන්න ඕනේ නෑනේ. හැබැයි අම්මේ ඔය හාමිනේ නැන්ද මගේ මූණ ඉස්සරහ පාරකදී හරි අම්මුණුත් තියෙනවා. ඈ යප්ටි. අපේ ප්‍රශ්න වලට ඔබ මැදිහත් වෙන්නේ නැතුව හිටපන්. ඒව මම බේරගන්නම්. බේරගමු කියලා. බාප්පට කියන්න ඔය විස්තරේ සේපාලිකාණන්ගේ මට කිව්වා. එහෙම බැලුවාම ඔය මේ මේ හාමිනේ හරිම කැතවෙන්න නිකලා තියෙන්නේ. ෂි ෂි වැඩක් කියන්නේ බං. හරියට උන් කතා කරලා තියෙන්නේ අපේ කෙල්ල ගින් ඒ කොල්ලගේ ඇඟේ ඉල්ලෙන්න ගියා වගේ. හරියට හරි හරියට හරි විස්තරේ මට කිව්වා. බාප්පට කියන්න ඔය පාලිතයා මගිනුත් උදව්වෙල්ලුව සපුමණී නංගිත් එක්ක යාළු වෙන්න. ඔන්න බලහන් ඉතින්. ඌ හරියමං එකෙක් නා. ගෙදෙට්ට මේ විස්තරේ කියලා කැමැත්ත අරගෙන ඉපැයි කතා කරන්න. හැබැයි බාප්පේ ඌත් අපේ මේ සිරිමල් මල්ලිගේ සෑම්පලේ වෙන්නේ ඇති. ඈ මොකද්ද ඒ සෑම්පලේ කියන්නේ? නෑ නෑ ඌටත් මේ දෙයක් ගෙදෙට්ට කියා ගන්න බැරුව ඉන්නවා ඇතිනේ. දැන් අපේ සිරිමල් මල්ලිට නන්ද ගැන මෙහෙට කියා ගන්න බැරුව රාබීපු උගුඩුව වගේ නේ ඔය එහෙම කියන්නේ. ඒක නම් බම් මේ එකතු කරන්න බැරි කතන්දරයක් නේ. ඈ මේ ඇල්පේනියාගේ පවුලට එකතු වෙන්න පුළුවන්ද මේ ගෙදර කට්ටියට? ඈ එතකොට ඇල්පේනියාගේ ගේ ළඟින් යන්නේ නෙවෙයි hina වෙලා ඇල්පේනියාගේ පවුලත් එක්ක එකතු වෙන්න හදන්නේ. නෑ බම් මම මේ පවුල කියලා කියන්නේ ඇල්පේනියා. ඒ කියන්නේ තාත්තයි දුවයි. තාත්තයි දුවයි. එතකොට දැන් කර්ලිනා අක්කා. කර්ලිනා අක්කාගේ දුව නෙමෙයිද නන්දා? අනේ මේ මේක ආපංකෝ. මොකද්ද? තාත්තගේ රාජකාරිය. ඔව්. තාත්තා කරන පව්පින්. ඔව්. ඒ වගේම වාසගම දරුවන්ට එනෝ වගේ තාත්තා කරන දේවල් එක පැත්තක අම්මා ඉන්නේ වෙන පැත්තක. ඕකට තමයි බාප්පේ කියන්නේ කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කරගන්නවා කියලා. තල ගොයා නෙවෙයි. නැත්නම් ඔබට කියන්න මං එනකොට සපුමලී ආවේ වතුරින් ගොඩට ගත්ත මාළුවා වගේ ගැහි ගැහි. අනේ පව්. විස්තරේ ඇහුවට පස්සේ ඒකි බය වෙලා යන්න හැදුවා.
ඔව් මමයි කතා කරලා ගෙනල්ලා කාමරේට දැම්මේ. අප්පා. එහෙනම් දැන් තව ටිකකින් කාමරේ පැත්තෙන් ලොකු කෑ ගැහිල්ලක් ඇහි අප්පච්චි. කෑ ගැහිල්ලක් නම් කමක් නැහැ. නැද? මට බය අක්ක ඇඳ පොල්ලක් කරා මේකිට තඩි බයිද කියලා. මේ මේ එහෙම කර දඬු උස් මහත්ත්වෙච්ච ළමයින්ට එහෙම පොළු වලින් ගහන්නේ නැහැ බාප්පේ. ඕක තේරෙන්නේ නැද්ද අක්කට? මාත් පිළිගන්නවා. මාත් පිළිගන්නවා. නමුත් මං දන්නවනේ අපි අක්කගේ හැටි. අක්කට කේන්ති ගියාට පස්සේ ආය විසුමක් නැහැ. ඈ වෝටර්මෙලන් ෆ්‍රයිඩ් රයිස් හියුමන් බැරියර්. ඒ වුණාට මං අහලා කියනවා බාප්පේ ඔය වයස වැඩි මහත්ත්වෙච්ච ළමයින්ට ගහනකොට ඒ අම්මලට ඒ ළමයින්ගේ පොඩියට වගේ පේනවා ඇතිනේ පොඩි අන්න ඒකනේ මං ඔය රණ්ඩු වලට මැදිහත් වෙන්න යන්නේ නැත්තේ මාවත් පොඩි එකෙක් වගේ පෙන්ලා මටත් ඇඳ පොල්ලකින් දමල ඇරියොත් එම කාට කියන්නද ඒ වුණාට බාප්පේ දැන් ජෝන් බාස් මේ ගෙදර නැහෙනි ඒ ඉන්නේ පීටර් බාප්පානේ පීටර් බාප්පා හැටියට පීටර් බාප්පා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නම ඕනේ වෙනවනේ බා මට ළමේ කදා ගන්න බැරි වුණාට මම මේ අපේ අයියාගේ මේ පවුලේ ළමයින්ට මල්ලි හැටියට මම මැදිහත් වෙන්නේ නැද්ද? අනේ බාප්පේ එහෙනම් මගේ සේපාලිකා නංගිගේ පළහිලව්වටත් මැදිහත් වෙලා ජෝම්බාස මුණ ගැහිලා අනේ අපිට සුභාරංචියක් අරන් එන්නකෝ. සුභාරංචියක් කියලා කියන්නේ උඹට කසාදේ කරගන්න තව කල්ලෝනේ කියන එකද? නෑ 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 මේක නිමි මං කියන්නේ කැමැත්ත අරගෙන ඉන්නේ කියලා. එහෙම සුභාරංචිය. යකෝ යම් කිසි වැඩකට කල් ඉල්ල ගන්න එකට තමයි සුභාරංචිය කියලා කියන්නේ. තෝ ඒක දන්නේ නැද්ද? තියෙන ප්‍රශ්න ඉවර වෙලා කවද මේ බේකරියට සැනසුම් වදන් ටිකක් අහන්න ලැබෙයිද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. හොඳ කාලයක් මේ බේකරියට යනවා කියන්නේ. අන්නේ කාලේ වෙනකොට මමයි සේපාලිකා නංගි කසාද බැඳලා. අද නම් කිසි බේරුමක් නෑ ඔයාට සිද්ධයි අනේ අම්මට නම් කියන්න එපා මං ඇවිල්ලා ඉන්නේ කියලා අම්මට නෝ කියකුමුද ඔයා හිතන්න මේක නිසා අපේ රහින්සකම බැනුම් යවුවනේ අනේ ලොක්කි දැන් ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ මේ නැති ප්‍රශ්නයක් ඇති කරලා මේ බොරුවට රණ්ඩු ඇති කරන්නද හදන්නේ රණ්ඩු නෙමේ සර්ව රාත්‍රියම 18 සන්නි නටන්න යන්නේ අම්මපා මේක හින්දා අපේ අම්මර හාමිනේ නැන්දගේ බැනුම් යවුවනේ මොනා කරන්නේ දෙයනේ මං කිව්වද අම්මට හෙන්න කියලා අනිතික අම්ම මොකටද ඒ ගිහින් තියන්නේ ඇත්තද අම්ම දැන් මෙතනට එනවනේ ඒතර අම්මෙන් අහන්න අම්මේ ඔහ මොකටද ගියේ හෙට අනේ ලොකි පින් සිද්ධ වෙයි මෙතන කෑ ගහන්න ඉපා ප්‍රශ්න ඉදි කරන්න එපා මම මෙතන හැංගිලා ඉන්න මං ආවා කියලා අම්මට කියන්න එපා මට බෑ ඔය කියලා අම්මගෙන් කියන්න තුන් අවු හලෝ එහෙම නොත් මෙයාට අම්ම බනි ගහන්නත් පුළුවන් ඒකට ගහන්න මරන්න ඕනේ අම්මේ මේ සපුවරි අදනම්මට දොර පොල්ලකින් 6-4 පාරවල් දෙක තුනක් දෙනවමයි. මමත් ඉවරටම ඉවරයි. හරි හරි එහෙම කුත්තුනොත් මම ඔයා බලා ගන්නම්කෝ. පොඩි. ඔයාට මේවට මැදිහත් වෙන්න බෑ කියලා මම හොඳටම දන්නවා. හරි එහෙනම් මට කොහොමද මේකට උදව් කරන්න පුළුවන්? මට ඉතින් කරන්න පුළුවන් එකම උදව් තමයි අර ඇඳ පොල්ලකින් හරි දොර පොල්ලකින් හරි මං ගුටියක් දෙකක් ඇවහම ඒකට ගන්න බාම් ටිකක් හරි තලුන් තෙල් ටිකක් හරි ඔයලා තියෙන එක. මම ඉතින් මොනවද කරන්නේ? අද මං ඉවරයි. කන්න වෙන්නේ. පාලිතෝ අයිබෝ බර බේකර් ගෙදර කෙල්ල පස්සේ යනවා කියලා කියන්නේ
දැන් උඹට ඕනේ අපිට ලැජ්ජා කරන්නද? පටසි. දැන් එතකොට මේ කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් යන එක අම්මලා තාත්තලා ලැජ්ජා දෙන වැඩක් නේ. ඔව්. අනිත් එක උන් කවුද අපි කවුද? ආයේ උමුත් මේ ගමේදී වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සුනේ. ඒ වුණාට උන් ඇවිල්ලා අපේ කඩේට පාන් දානේ. ඒ වුණාට උන්ට බේකරියක් තියෙනවනේ. ඒ වුණාට ඉතින් අපි නැත්තම් උන්ට පැවැත්මක් නෑ බං. එහෙම කියන්න එපා අම්මා. දැන් ඔය හાર્ඩ්වෙයාර් වලත් මේ කඩොල් එහෙම විකුණනවනේ. දැන් බාහිර කඩොල් මුදල අල්ලලා හાર્ඩ්වෙයාර් වලට වඩා ප්‍රෝසත්. ආහහහහ. දැන් උඹ ඔය කියන්න හදන්නේ බේකරි ගෙදර උන් අපිට වැඩිය හොඳයි කියලා. අයියෝ නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. ඒ වුණාට අම්මා එහෙම කියන හරි නෑනේ අප්පා. කොහොම වුණත් පුතේ උඹ මේ ගමෙන් කසාදයක් කරගන්න එපා. උඹ කෙල්ලෙක් ගනින් කොළඹි. හොඳ කෙල්ලෙක් ගනින්. අනේ මේ වුණාට මං සපමලීට කැමති නම් කියන්න එපා මයි පුතේ. එහෙමනම් මම මේ පාරුව පැදගෙන ගිහලා පයින්ව ගඟ මැදට. අයියෝ දැන් ඔයා එච්චර දරුණු තීරණයක් ගන්නයි කියන්නේ මේ ප්‍රශ්නේ වෙනුයි. මට එහෙම දරුණු තීරණයක් ගන්න වෙලා තියෙන්නේ මගේ හිත සැකෙන් පිරලා තියෙන්නේ. අනේ අම්මේ මං ගැන සැක හිතන්න එපා අප්පා. මට සැක උඹ ගැන නෙමෙයි. උඹගේ අප්පා ගැන. ඉතින් යකොඩ මරම ගුලක්නේ. ඉතින් අම්මලා තාත්තලා ප්‍රශ්න අම්මලා තාත්තලා විසඳ ගන්නකෝ. ඒවට අපිව හවුල් කරගන්න එපා අප්පා. කොහොමත් පුතේ ඔය බේකරි ගෙදරින් ආයේ මේ ගෙදරේ මගුල් කතා කරන්නේ නැහැ. කුසුමිට මං අද කිව්වා ආයේ මගුල් කතා කරන්න එන්න එපා කියලා. ඔය ගෑණි අය රෙද්දක් ගදන මෙහෙට එන්නේ නැහනේ. හොත්ටි කී කියන්නේ දැන් අම්මා කුසුම නැන්දර බැන්නද? බැන්න බැන්න නෙවෙයි මට ගහන්න කේන්ති ආවේ. මං ගහන්න අතීස්සුවා නම් මෙතන දෙන්නේ තුන් දෙනෙක් මැරෙනවා. ඒ හින්දා මං ඉවසුවා. මටවද පුතේ මේ උඹ මේ ගමෙන් කිසිම කෙල්ලෙක් කසාද බදින්න එපා. උඹ කොළඹින් හුද්ද කසාදයක් කරගන්නේ. තේරෙනද මයි පුතේ? තේරුණා තේරුණා. හොඳටම තේරුණා. මේ එහෙම වුණොත් මට කරන්න තියෙන්නේ අම්මා පාරුව පැදගෙන යන වෙනුවට මම පාරුව පැදගෙන ගිහලා ගඟ මැදට පයින්නේ. මුලින්ම මට කිව්වනම් මං ඔය කඩවල් ගාන යන්නේ නැහැ මගුල් කතා කරන්න. ඒකනේ අක්කත් නිකන් බොරුවට කලබල වෙලා ගියානේ. මේ සබුමලි මෙහෙම සම්බන්ධයක් තිබිලා නැහැ. ඒකනේ කුසුමියක්ගේ. දැන් ඔය පාලිත කොල්ලා මගෙනුයි සිරිමල් මල්ලිගෙනුත් උදව් ඉල්ලුවනේ සබුමලි නංගිත් එක්ක යාළු වෙන්න. දැන් මේකේ කැමැත්තක් තිබ්බනම් ඌ එහෙම ඉල්ලන්නේ නැහනේ. නැහනේ. ආ. අනේ අම්මේ මං කොළඹට පාලිත අයිය මගේ පස්සෙන්ම ආවා. ඊට පස්සේ ඇඩ් ඒජන්සිට යන කොටත් පස්සෙන්ම ආවා. එතන ඉන්න අය ඇහුවා කවුද කවුද කියලා. ඒ හින්දා ඒගොල්ලන්ට මං කිව්වේ අපේ ගමේ අයියා කෙනෙක් කියලා. ඒකනේ උඹෙත් වැරද්ද. උඹෙත් වැරද්ද. උඹ ඕක අපිට කලින් කියලා කිව්වා නෑ නේද? අපි ඔය පස්සෙන් එන එක නවත්තනවානේ. ඈ කොහෙ නවත්තන්නද බාප්පේ? එයා දැනට උදේට මං වැඩේට යන කොටත් ඉන්නවා. වැඩේට යන කොටත් ඉන්නවා. පුදුම නේ අපරාදේ. මට ඔය කතාව අර ගෑනිට කියන්න බැරි වුණානේ. කන් දෙක ඇඟිලි ගහගන්න. අක්කේ. ඔය කඩේ හාමිනේ අක්කට බැන්නේ පරණ කෝන්තරයකට වෙන්න බැරිද? හරියට හරි. හරියට හරි. ඔය කඩේ උන් දන්නවාක්කේ සපුමලී නංගි නෙමේ පාලිතයාගේ පස්සේ ගියේ කියලා. පාලිතයා තමයි සපුමලීගේ පස්සේ ගියේ කියලා. ඔව්. ඒ කියන්නේ උන් මේ කතාව දැනගෙනද මට බැනලා තියෙන්නේ? අම්මට කියන්න අම්මේ එදාන මං ඇඩ් එකට ෂූටින් ගිය වෙලාවේ කරුමිට ඒ ආපු නළුවට ඇඩ් කරගන්න බැරුව ගියානේ. ඒ වෙලාවේ මැඩම් පාලිතයිව දැම්මාම පාලිතය හොඳට මැට් කරා කියන්නකෝ. ඕම් බලාපන් මද්දු කවද හරි ඔය පාලිත ළමයා උඹට වඩා හොඳ නළුවෙක් වෙනවා. බලපන්කෝ. ඉතින් හොඳයි නේ. හොඳයි. පාලිත හොඳ නළුවෙක් වෙච්ච දවසකට පාලිත කියයි මාව ශේෂ්ත්‍රයට අඳුන්වා දුන්නේ මගේ සපුමලි නංගි කියලා. පිස්සුද උඹට? දැන් ඔය ප්‍රසිද්ධ වෙලා ඉන්න සමහරක් නලු නිලියෝ එක එක්වත් කියන වැහිලා තියෙනවද මට ගමනෙන් අත දුන්නේ අහවල් කෙනා කියලා. උන් කියන්නේ උන් ආවේ තනියෙන් කියලා. ඉතින් එමේ උන්ට හරියනවද? ඔය කොච්චරවත් හරි ගිහින් තියෙන්නේ.
මේ කියන කතාවලින් මට දැන් තේරෙන්නේ අක්ක නිකම් මේ බොරු ගමනක් නිස්කාරණේ කියලා බැනුම් අහලා. හා නේද කියන්නේ. මන්නම් කියන්නේ දැන් ආයේ ওই කඩේට ගිහිල්ලා ওই කතා ඇති කරගන්න ඕනේ. එහෙම දෙයක් නොවුන කියලා හිතාගෙන වැඩ කරාම ඉවරයි. ඔව්. ආන් හරි. මාව බේරගන්නවා කියලා කිව්වනේ ඈ 10 15 පාර ගුටි කරගන් ඉඳලා බුරුවට කෑ ගහගෙන ආව නේද මෙතන සපුමලි මම දන්නේ උඹට ගහන වෙයි කියලා උඹට ගහනවා කියලා දන්නවනම් මං එනවා මට හිතුනේ කුස්සියේ කරවල හට්ටිය කන්නාපු බලලෙකුට ගහනවායි කියලා ඉතින් ඒ බලලව බේරගන්න හරි එන්න තිබ්බනේ යකෝ කරවල හට්ටිය කන බලලව බේරගන්නවද ඕකම ගහලා මරන්න එපැයි මට දැන් තේරෙනවා මට ගහලා මරන්න ගන්න තමයි බලන් ඉන්නේ කියලා. දැන් ඔයාට සතුටුයිද කියන්නකෝ. යකෝ මේක මාර වැඩක් නේ. අන්තිමට ඔක්කොම හරි. මං තමයි වැරදි. කාප 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 කාප. රාත්තරම කාප. අනේ මම තෝ මෙතන බාවල ගලකින් කාප. අනේ මේ පාන් කන්න අවශ්‍ය දෙයක් නෙමෙයි මේ පාන් වල කිදිර හන්නේ නැහැ. වහන්න නැතුනට කොහොන්නේ කාපම්. ඔක කාලා ඔබ ගම පුරා ගිහින් කියපන්. අර හැපි බේකරිය පාන් මං කෑවා. උදුම රහත් තියෙන රත්තරම්ම කෑවා කියලා. අර අනේ අය එහෙම කිව්වොත් ගහන ගහිල්ලට ගමෙන් හොඳටම ගහයිනේ. යම්සි බය වෙන්න එපා. ඔන්න දෙයකට මං ඉන්නවනේ. ඒ කියන්නේ අය අපේ ගෙදර එනවද? ඒවල් වලට එනව නෙමෙයි. තම්සර් මොකක් කරේ ප්‍රශ්නයක් ඇති වුණොත් මං ඉන්නවා. මං ඇවිල්ලා බේර ගන්නම්කෝ. ඇත්තම කිව්වොත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියේ. කියපන්. යරේ කියපන් කවුද ගමේ උඹට පාට දාන්නේ කියපන් පාට ප්‍රශ්නයක් නෙමෙයි අයියා සල්ලි ප්‍රශ්නයක් සල්ලි ප්‍රශ්න කාටද නැත්තේ මල්ලි දැන් බොයේ පාන් ගෙඩිය කාලා ඈ ගම වටේ ගිහිල්ලා කියපන් මම හැපි බේකරියේ පාන් ගෙඩියක් කෑවා මාර රහයි ගෙඩියම කෑවා කියලා එහෙම කිව්වම මම උඹට රුපියල් 50ක් දෙනවා රුපියල් 50 පාඩුනේ අයියා යකෝ මේ වචන දෙක තුනක් කියනකොට කවුද උඹට රුපියල් 50ක් දෙන්නේ ඒ වුණාට ගමේ උන්ට කියන්න ගියාට පස්සේ රුපියල් 50කට වඩා ගුටි ගන්න වෙන්නේ. මේ වෙලාවට තම්සි මාව මතක් කරනවා. විලි අයියා කියන්නේ මගේ හොඳ යාළුවෙක් කියලා කියනවා. අයියා හිතන්නේ මට ගහන්න නැහැ කියලාද? විලි කවුද උන් කියලා හයි මේ ඊටත් වඩා මට ගහයි. බලාගෙන ගියාම තම්සිලා මාර බය ගුල්ලෝනේ හලු. අපි පිටකම් වලට ගිහිල්ලා පාඩ දැමලා ගමේ උන්ට අපි පාඩ දාන්න නැහනේ. හරි. ගමේ දුප්පත් උන් ටිකක් හොයලා දෙනවකෝ. මම උන්ට දිනපතා පාන් දෙනවා. උන් දිනපතා පාන් කනකොට ගමේ අනිත් උන් බලයි කොහමද මුන් හැමදාම පාන් කන්නේ කියලා. එතකොට කියනවා හැපි බේකරියේ තවත් ප්‍රජා සත්කාරයක් කියලා. දැන් මම පාන් කෑවද ඇතිද? ඇති කොහෙද? තාම භාගයක්වත් කෑවේ නැහැ. කාපන් කාපන් ඔය ටික කාපන් කාපන්. ඔක්කොම කාපන්. කාපන් කාපන්. ඔ ගිල 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 ගිල. ගිල. ගිල පාන්. ගිල. තව 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 කාපන් කාපන් යකෝ පාන් කාපිය කාපන් කාපන් පාන්. ගිල පාන්. දුව! මයි රත්තරන් දුව! පොඩ මේ එන්නම පුතේ! දුව! තාත්තේ! අද නම් තාත්තටම හොඳටම වැඩි වගේ. මයි පුතේ! මගේ හිතට ප්‍රශ්නයක් ආපුවාම මට පොඩ්ඩක් වැඩිපුර පෙවෙනවා රත්තරන් පුතේ. ඒකයි මේ. ඒ මොකද්ද? තාත්තට තියෙන හිතේ අමාරුව. පුතේ මට ඔයාගෙන ලොකු බයක් තියෙනවා පුතේ මගේ හිතේ ලොකු බයක් තියෙනවා මගේ අම්මා අප මගේ පුතේ දැන් මං ගැන බය වෙන දෙයක් නෑ තාත්තේ අද හෙටම සිරිමල් අයියා අම්මලත් එක්ක කතා කළාම මටත් එහෙ යන්න පුළුවන් නේ පුතේ ඔය ප්‍රශ්නේ උඹ හිතන විදිහට සුභවාදීව විසඳනවා නම් ඔබටත් සතුටුයි මටත් සතුටුයි ඒ පුතේ ප්‍රශ්නයක් විසඳන ගාන අපිට තියෙන ඉගෙන බලාපොරොත්තුවක් විතරයි. සිරිමල් අයියා මට කිව්වා ගෙදරින් අකමැති වුණොත් මාත් එක්ක ඉන්න එන්නම් කියලා. මේකනේ බං විශාල දේපලක් හිමි එකෙක්. ඒ ඔක්කොම අතහැරලා දාලා නිකන් එනවා කියන එක කිසි තේරුමක් නැහැ නේ.
ඉතින් තාත්තේ සිරිමල් අයියේ එහෙම තීරණයක් ගත්තොත් ගන්නෙ මං හින්ද තමයි. එතකොට උඹ කියන්නේ උවටුන්නට පයින් ගහලා සාලිය කුමාරයා වගේ අත්තික වරවන්න උඹ හොයාගෙන මෙහෙනවා කියන එකද ඔය දැන් කියන්නේ? ඈ ඔව් ඒ දෙමව්පිය අකමැති වුණොත් එහෙම තමයි වෙන්නේ. පුතේ මේක තේරුම් ගනින්කෝ. ඌ අත් දෙක වනවන මෙහෙ ආපුහම ඌ නිකම්ම නිකන් කොල්ලෙක් විතරයි නේ පුතේ. උන්ගේ වෙළඳ ව්‍යාපාර අම්මගේ අප්පගේ දේපොල එව්වා එව්වා. මට ඒ කිසි දෙයක් වැඩක් නෑ තාත්තේ. සිරිමල් අයියා මගේ ළඟින් ඉන්නව නම් මට ඒ ඇති. මගේ රත්තරන් තුවේ ඔයාට මම කියන එක තේරෙන්නේ නෑ. ඕගොල්ලන්ගේ අනාගතේ රඳා පවතින්නේ දෙමව්පියන්ගේ මොනවද ඕගොල්ලන්ට ලැබෙන්න කියන එකත් එක්ක. ඔය කොල්ලා අත්තික වනවන මෙහෙ ආවොත් ඌගේ දේපල අරක මේක පවුලේ ව්‍යාපාර ඔක්කොම ටික නැංගිලා බෙදා ගන්නවනේ. ඒක එහෙම වෙන එකක් නෑ තාත්තේ. මොකද සිරිමල් අයියානේ එකම පුතා පවුලෙම. පුතේ ඌ පවුලේ එකම කොල්ලා වුණත් දෙමව්පියන්ගේ කීමට පිටුපෑවොත් ඌට ඔය කිසි දෙයක් ලැබෙන්නේ නෑ කියන එක උඹ දන්නේ නැද්ද? උඹට තේරෙන්නේ නැද්ද? දැන් තාත්තට ඒ ගමන සිරිමල් අයියා විතරක් නෙමෙයි සිරිමල් අයියාගේ දේපලත් ඕන වෙලාද තියෙන්නේ? ඇයි මං පුතේ රජෙක්ුණත් වැඩක් තියෙනවද උටුන්නත් නැතුව? ඇයි උඹට මේ තාත්තා කියනව තේරෙන්නේ නැත්තේ මගේ පුතේ? මට ඕනේ රජෙක් නෙමෙයි, මට ඕනේ මට ආදරේ කරන කෙනෙක්, හැමදාමත් මාත් එක්ක ළඟින් ඉන්න පුළුවන් කෙනෙක්. පුතේ ඕම කියන්නේ උන් තමයි මම පුතේ. හරිද? අපි කොහේ හරි ඈත ගමකට ගිහිල්ලා කන්ද කුඩු පුංචි පැලක් අඩරෝගෙන අහිංසක විදියට ජීවත් වෙමු කියන්නේ. හැබැයි ඉතින් පොල් ගෙඩියක් ගන්න සෑහෙන දුර එන්න ඕනේ. ඒක තමයි ඔය කියන්නේ උන්. තාත්තල හිතන විදියට නෙමෙයි මං හිතන්නේ. බලගේ තරුණ හිත්වලට මම මේ කියනව තේරෙන්නේ නැහැ වගේ රත්තරම් පුතේ. තේරෙන්නේ නැහැ. ආදරේ විතරක් තිබිලා මදි වගේ රත්තරන් තුවේ. හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕනේ. ඒව නැතුනොත් ආදරේ පස්ස දොරෙන් යනවා යන්ට. ඔව්. බලට හැමදාම ගෙදර ඉන්න වෙන්නේ රණ්ඩු වෙවි. රණ්ඩු වෙවි. ඒක තමයි. බල. දැනගනින් මයි පුතේ. මගේ තාත්තා මොන රස්සාව කරත් උඹටයි උඹේ අම්මවයි මම බඩගින්නේ තියලා නෑ. ඒක මගේ යුතුකම්. මගේ යුතුකම්. ඒක නිසා මට ඕන එක කියන්න පුළුවන් කරන්නත් පුළුවන්. මං හරවත් නයත් නෑ බයත් නෑ. ඔමයි පුතේ. යන්න බාප්පේ අර පාලිතකාරය මට කියනවා පපුවලේ ඔය යාළු කරලා දෙන්න කියලා. බලාගෙන ගියාම ඒක අපේ ගෙදර හැම එකාගේම උදව්ලේලා තියෙනවනේ. ඔය මේ සපුමලිය යාළු කරගන්න නෑ නෑ නෑ. ඈ ඌ කවදාවත් මගෙන් උදව් ඉල්ලලා නෑ. එහෙමද බාප්පේ? ඈ මිය මාව මා ඇමිල්ලත් යන්න නෑ. ඈ උඹ ඌ ඉස්සර ඇඳුන් නැතුවද හිටි? නෑ නෑ මිනිහ මට කියනවා සපුමලිය කොහොම හරි යාළු කරලා දෙන්න. මිනිහ සපුමලිය බැන්දයින් පස්සේ මගේ නන්දගේ සම්බන්ධර උදව් කරන්නම් කියලා. අන්න බලපන්. අන්න බලපන්. ඌ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඌ හරියටම ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙන්නේ. මුගේ අඩුපාඩු තැන හරියටම දැන. හරියට හරිය. දැන් උඹ කැමති වුණාද ඒකට? මුලින් නම් මං ආ කිව්වා. කිව්වට පස්සේ තමයි තේරුනේ. මිනිහ අපේ ගෙට රින්ගුවෙන් පස්සේ හත්ත පහකට මට සලකන එකක් නැහැ කියලා. අන්න බලපන්. ඔය කඩේ හාමිනේ වගේම තමයි ඒකගේ පුතා. ඔව් ඔව් ආයිති කොටි දෙනකගේ පැටියා කොටියෙක් මිස නරියෙක් නෙවෙයිනේ. නෑ නෑ නෑ. ඔය කියපු කතාවල හැටියට ඔකට නරි ගති ගුණක් තියෙනවා. ඒක නෙමේ චාටුබස් කියලා මේකව රවට්ට ගන්න හදලා තියෙන්නේ. තමයි බාප්පේ.
මට මේ පාන් ටික දාන්න ඕන හින්දා මම උඹ කඩේට යන්නේ. නැත්තම් මගේ කිසිම ආසාවක් නැහැ ඔය කඩේට යන්න. ඇයි උඹ කඩේට ගියාම කඩේ කෙල්ල උඹ අල්ලගනී කියලා උඹට බය හිතෙනවද? අල්ලගන්න හදන විතරක් නෙමෙයි. මේකේ මුළු ගම වටේම ප්‍රචාරය කරලා තියෙන්නේ. මේ ඇල්පින්ස් බව මගෙන් ඇවිල්ලා ඇව්වා. ඒ කතාව ආරංචි වෙලා හරි ඔය මගුල කෙරෙන්නේ නැත්තම් මම නම් ඒකට කැමතියි. අපේ එහෙම කරන්නේ බාම අපේ. අපේ සම්බන්ධතර කැමති වෙන්නකෝ. මට උදව් කරන්නකෝ. මේ ආපන් සිරිමලා ආ ඔය කඩේ හාමිනිගේ කතාව නම් අපිට කතා බහ කරලා විසඳගත්තයි කියමුකෝ. ඔව්. හැබැයි ඔය ඇල්පේනිස්ලා ගෙදර කතාව නම් මං නම් හිතන්නේ කතා බහ කරලා විසඳගන්න පුළුවන් වෙයි කියලා. ඔය බලන්න මම හැම මිනිහෙටම උදව් කරනවා. මට උදව් කරන්න එකෙක් නැහැ. මට තේරලා තියෙන්නේ ඔක. මම යනවා යන්න. උඹ මේ එංගලන්තේ බකින්ගෑම් මාලිගාවේ කුමාරිකාවක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා නම් අපිට ඒක කතා බහ කරලා විසඳලා දෙන්න තිබ්බා. ආ නේ බං. මේ කසිප්පුකාරයෙක් දුවට කොහොමද බං මෝජෝඩු කරන්නේ? වැඩක් නැහැ බාප්පේ. ඕවා කතා කරලා වැඩක් නැහැ. මුන් යාළු වෙන්න කලින් දැනගන්න එපා. ගෙදරට කතා බහ කරලා ගෙදරින් කැමැත්ත ගන්න පුළුවන් පවුලකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒකනේ. දැන් බලන්න මම දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ඉතාමත් කෙටි කාලයකින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තා. ඒ කියන්නේ උඹ දීර්ඝ කාලයක් තිස්සේ මේ කෙල්ල ගැන ඇහැ ගහගෙන ඉඳලා තිනවනේ. බාප්පේ මෙහෙමයි ඉතින්. ඔය සේපාලිකා කියන්නේ හරි අමුතු කෙල්ලෙක්. ඊකිට ආදරය අඩු වෙලා තියෙන්නේ. මං ඉතින් දන්න කාලේ ඉඳලා ඒකිට ආදරේ ටික 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 දියුණුවා. දැන් ඔන්න ඕෆ්ලෝ යනවා. ඕෆ්ලෝ යනවා. එහෙනම් දැන් ස්ටොප් ටැප් එකක් දාලා ඒක නතර කරගනි. නැත්තම් මේක ඕෆ්ලෝ වෙලා මේ බේකරි හැමතැනම ගලාගෙන යයි. ඉතින් ගලාගෙන ගියාමකෝ. ඒක මගේ ආදරේ බේකරි හැලුණාට අනිත් උන්ට ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා මගේ ගෙදර ජයට මගුලක් ගන්නවා. මොනම් මගුලක්ද මේ? මොන මගුලක් නෙවෙයි යකෝ, මගේ කෙල්ලගේ මගුල්ගේ. ඒක මම ජයට ගන්නවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා. කවුද මොනවාලයා? සිරිමල් කොල්ලද නැත්තා විනේකෙද්ද? මල් කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඒක බෑ කිව්වොත් මං හොද්ද තැනකින් මගේ ගෙල්ලට හොද්ද කසාදයක් කරලා දෙනවා මේ අවුරුද්දේ. අන්න හරි. ඒක තමයි වෙන්න ඕන. ඒක දෙකක් නෑ. මගුලක් වෙනවා නම් අංක එකට කෙරෙන්න ඕන. ඒක තමයි. හැබැයි මල්ලි ඉතින් ඒ ඔක්කොම එහෙම වෙන්න බල ගැට්ටියමට උදව් කරන්න ඕනේ. ආය මොනවද ඇල්පේනිස්සයි? ඔයාගේ ඕනම දෙයකට අපි ඉන්නවා. අනිච්චරයි. ඔව් ඔව් ඇල්පේනිස්සයි. ඔයා ඕන දෙයක් කියන්ට අපි ඔයා වෙනුවෙන් ඕන උදව්ව කරනවා. ඈ සන්තෝෂයි. එන බලකෝම ඉන්නුන මාත් එක්ක ලොකු වැඩකට යන්න. ආයෙත් තහලා. දන්නවනේ ඉතින් අපි කීවොක් කීවා. මේ ඇන්ටබාස් කියන්නේ ඕන දෙයකට එනවා. අනිච්චරයි. සිරිමල් කොල්ලට අපේ කෙල්ලව ගන්න බැරි වෙන්න උන්ගේ මහයෝ මොකක් හරි ලඩක් ඇද්දොත් බල ගැට්ටිය මාත් එක්ක එන්න ඕනේ ඔය බේකරි ගෙදරට ගිනි තියන්න. මොනවා බේකරි ගෙදර ගිනි තියන්න? අයියෝ දැන් බල කිව්වේ මගේ ඕන දෙයකට එකපයින් එනවා කියලා. හරි හරි ඉතින් කීවා තමා. ඒ කීවේ ඔය මගුල් ගෙදර වැඩ කටයුතු මොන මොනවා හරි හට්බට් ගන්න නැතුව මේ ගෙවල් ගිනි තියන්න නෙවෙයි. යකෝ ඒක මගුලක්. මේක අවමගුලක්. මගේ කෙල්ලව කසාද බඳිනවා කියලා අවුරුදු ගාණක් ඌ ආශ්‍රය කළා. ඒකව අතහැරියාම බල කියන්නේ මට නිකන් ඉන්න කියලාද? හැබැයි ඒකේ පොඩි සාධාරණයක් තියෙනවා ඇල්පෙඩිස් අයියේ. පොඩි? පොඩි නෙමෙයි යකෝ, ලොකු සාධාරණයක් තියෙනවා. බලගේ කෙල්ලෙක්ට එහෙම දෙයක් වුණා නම් බල ගන්නෙත් මං ගන්න තීරණයම තමයි. එහෙම කියලා ගමේ ගයක් ගිනි තියන්න ගමේ මිනිස්සු එකතු කරන්න බෑනේ ඇල්පෙඩිස් අයියේ. ගමේ නෙමෙයි යකෝ. අම්මා අප්පා උනත් වැරද්දක් කළොත් ඒක වැරදි කියන්නේ හිත හයිය තියෙන්න ඕනේ. හරි 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 ඉතින් දැන් ඔක කලබල වෙන්න එපා. මම කියන්නේ අපි ওই වැඩේට එන්ටර් වුණාම කියන්නකෝ වෙන්න කලින් අර නාලාගිරි ඇතා වගේ පොඩි එකක් දාගෙන හිටියානම් එන ඕනම දෙයකට මූණ දෙන්න බැයිද? නැද්ද මං අහන්නේ? නැද්ද? මල්ලිමේ. ආ. බලට ඒ අවශ්‍ය කරන සියලුම යටිතල පහසුකම් මං සපයනවා.
මේ වෙලාවෙන් බල සෙට් එක මාත් එක්ක ඉන්නවා කියන්නේ මට ලොකු අයියක් හරි අල්පෙනිසයි තව ෂොට් එකක් දෙන්නකෝ යකෝ බොනවා විතරනේ දැන් මේ මට ලොකු ගාණක් එන්නත් තියෙනවා හරි 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 අපි යාළුවනේ ගණන් මිනුම් පස්සේ බලාගමු මේවද ඉතාලගෙන ඉන්නේ ඉතා බගලින් ඕක තාත්තේ ඔය දෙන බේකරි ගෙදරයිට අකමැතිද? අනේ මන්දබං කුසුමේ නැන්ද ඇවිල්ලා මෙතන විස්තරයක් කතා කරන්න ගියා. ඒ ගැණිට ඒව කතා කරන්න දුන්නේ නැහැ කොහෙද උඹලා අම්මා ඇවිල්ලා බැනලා එලෝ ගත්තානේ. මෙහෙමයි තාත්තේ කසාදයක් සිද්ධ වෙනවා නම් මුලින්ම ඒ දෙනට දෙන්න කැමතිද අකමැතිද කියලා අහලා ඉන්න බෑ. හරි බං ආන් එතන මාත් ඉන්නවා. හැබැයි ඉතින් මෙතන මේ පවුල් වල අම්මලාට ඕන කරලා තියෙන්නේ ඒගොල්ලෝ කැමති දේ සිද්ධ වෙනවා දකින්න. දැන් එතකොට පාලිත අයියා සපුමලියකට කැමති වුණත් අකමැති වුණත් අම්මා කැමැත්තෙන් මේක සාද වෙන්නේ නැහැ. ඒකනේ බං. ඒ කියන්නේ තමන්ට කැමති කෙනාව කසාද බඳින්න ඕනි කියන තැන තාත්තා ඉන්නවා. ඔව් ඔව් දැන් බලහම් මට වුණත් ඒ අයිතිවාසිකම දිනා ගන්න බැරි වුණානේ අපේ ගෙදෙtti. ඒ කියන්නේ තාත්තා අපේ අම්මව කසාද බැඳ කැමැත්තෙන් නෙමෙයිද? ඒකනේ බං. තමන්ගේ හිත යන අය නම් ඉතින් ඕන තරම් ඉන්නවා. හැබැයි උඹලේ අම්මට හිත යන්න කලින් එයා විවාහ යෝජනාවක් විදිහටනේ මල් ළඟට ආවේ. ඒ කියන්නේ තාත්තා අම්මට වඩා කැමැත්තෙන් ඉන්න කෙනෙක් මෙහෙ ඉන්නවා. බඳින්න කලින් නම් හිටියා එහෙම. ඒ වුණාට ඉතින් කසාද බැඳලාට පස්සේ ඒ සේරම මං අමතක කරා. ඒ මොකද උඹලේ අම්මත් එක්ක සතුටින් පෞල් ජීවිතේ ගත කරන්න ඕනේ. ඔන්න තාත්තේ මට නම් කවදාවත් බල කරන්න එපා හරිද? මම කවදාරි කසාද බඳින්නේ මට ඕන කෙනා. හැබැයි එහෙමයි කියලා හිඟන්නේ කසාද බඳින්න නම් ලැස්ති වෙන්න එපා. අපිට ඒකට නම් කැමති වෙන්න විදියක් නැහැ හොඳේ. තාත්තේ ජීවත් වෙන සල්ලි දැන් ඕනමද? මෙහෙමනේ බං. දැන් ඒක හරියටම මට කල්පනා කරලා කියන්න බෑ. හැබැයි තින් සල්ලි නැත්තම් ජීවිතයක් නැහැ කියන එක නම් මම හරියටම කියන්න දන්නවා. දැන් අපේ අම්මා පේනවනේ තාත්තෝ කොච්චරනම් සැක කරනවද මේ කඩේ දාගෙන ඉන්න නිසා. ඒකද බං කියන්නේ. දැන් බලහන් ওই රස්සාවල් කරන ඕන පිරිමි මිනිස්සෙක්ව තමන්ගේ ගෙදර ඉන්න ගෑනු සැක කරනවමනේ. ඇයි හැමෝම වරද බැඳෙනවද? මේවයි තින් තමන් එක එකට වැඩ කරන සහෝදර ගෑනු පරාණත් එක්ක විහිළුතාවු කරලා කතා කරලා කෑකෝ ගහලා ඉන්න ඕන. එහෙම නැතුව බෑනේ. හැබැයි ඒක දැක්කට පස්සේ ගෙදර ගෑනි හිතන්නේ මේ මුන් එක්ක අර මනුස්සයා ජොලි කරනවා කියලා. අන්න ඌ ගෙදරාවට පස්සේ වාලි රණ්ඩු. ඒක මාර වැඩක් නේ තාත්තේ. Taman එක්ක එකට වැඩ කරන මිනිස්සුත් එක්ක සතුටින් සාමදානෙන් එකට ඉන්න එකයි. ඒ විදිහම නෙබම් මගේ රස්සාව. මොකද මේ කඩේට එන්නේ ගෑනිද මිනිහද කියලා මට අදාල නෑනේ. ඒ මිනිස්සු සතුටෙන් තියන්න මං එන මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. දුක සැපහනවා විහිළු තහළු කරනවා. එතකොට තමයි මේ මිනිස්සු වැඩි වාර ගානක් අපේ කඩේට එන්නේ. ඔය වැඩේ ඉතින් උඹලා අම්මට දිරවන්නේ නැහනේ බං. ඕකනේ වැඩි. හැබැයි අපේ අම්මලන් කියන්නේ තාත බවලත් උදේවකින් විතරයි දුක සැපහන්නේ කියලා. ඇයි බං ඉතින් දවල්ට මේ කඩේට වැඩිපුරම එන්නේ බවලත් උදවියනේ. මිනිස්සු හැරම දවල්ට වැඩට යනවනේ බං. මොනා වුණත් මට අපේ අයිය ගැන දුකයි තාත්තේ. එයා ඔය සෞම්මලි අක්කගේ පස්සෙන් ගියේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ආහා මේ බොයේ කතාව මට ඇහෙන්න කිව්වට උඹලේ අම්මට ඇහෙන්න එහෙම කියන්න එපා. මොකද එදා කුසුමේ නැන්දට බැනලා අපේ ගෑණි එලෝ ගත්තේ සපුමලි අපේ කොල්ලගේ පස්සෙන් එනවා කියලා බං. නෑ නෑ තාත්තේ ඒක කොහොමත් වෙන්නේ නෑනේ. තාත්තා දන්නවනේ අපේ අය උදේ හවස බයිසිකලේ තරගෙන බොරුවක් කියලා ওই යන්නේ සපුමලි අක්කව මොන ගැහෙන්නනේ. අනේ මන් දන්නේ නෑ බං මට නම් තේරෙන්නේ නෑ ඌවා. අපේ කාවේ කොළඹ කෙල්ලෙක් එක්ක ආලුනා නම් අපිට ලේසියෙන් සහැල්ලුවෙන් ඒ වැඩේ කරලා දෙන්න තිබුණා. කොහෙද මේ ගමේ කෙල්ලෙක් යාළු කරගත්තනේ ඕකනේ බං ප්‍රශ්නේ. ඔන්න තාත්තේ කොහොම හරි
මගේ කස ආදරෙන්න ඔය කවුරුවත් මැදිහත් වෙන්න එපා. මම මට ගැළපෙන මම ආදරය කරන කෙනෙක් තමයි කස ආදරන්නේ. වෙලාවකට අපේ දරුවෝ ගැන මට ඇත්තමයි හරිම සතුටුයි. මොකද මට කරගන්න බැරි වෙච්ච දේ උන් කරන්න යනවානේ. හැබැයි තිමුන්ගේ අනාගතය ගැන ඒ තරම් සතුටු වෙන්න පුළුවන් වෙයිද කියලා තමයි ප්‍රශ්නේ. මුද්‍රාලි දවසේ පඩිය වැඩි කරලා දුන්නොත් ඌ එයින් මේට පයින්නවා. තේරෙනද? ඒ කියන්නේ විපක්ෂෙන් ආණ්ඩුවට එනවා වගේ. ඔය තේරෙන්නේ ඔය තේරෙන්නේ. අක්කට කියන්න මේ ගමේ ගෑනු කී දෙනෙක් මට හීලා වෙලා තිනවද? මේ මල්ලි මේ ටවුන් එකේ සේරම කඩ ඔයලා දුන්නේ මල්ලි මම. රොටින් මුකුවත් මල්ලි ලන්ඩන් වල බකින්නම් මාලිගාව හදන්න ඉඩම ඔයලා දුන්නේ මම.